දැන් සිග්නල් හර්බල් 99ක් විශ්ව වීද සමග සටන් කරයි. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා කියනවා ආර්ථික ක්‍රයිම්ස් කියලා. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න කියලා. මේ පිළිබඳව සුප්‍රීම උසාවියට පෙස්සම් ඉදිරිපත් කළා. සුප්‍රීම උසාවිය මේ ඇති කරපු ආර්ථික අර්බුදය මේ විනාශය පිළිබඳව සොයා බැලීම අනුමත කරලා මේව පෙස්සම විභාග කිරීමට තීන්දුව කරා. ඒක විශාල ජයග්‍රහණයක් මේ රටේ. එතකොට මේකෙදි ඇත්තටම කවුද වග උත්තරකරුවන් වශයෙන් නම් කරලා තියෙන්නේ? වග උත්තරකරුවන් වෙන්නේ මේ කරපු අපරාධයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මුදල් ඇමතිවරු වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, හිටපු මහා බැංකු අධිපතීන් වන මහාචාර්ය ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්‍රාල්, ඒ වගේම මූල්‍ය මණ්ඩලය, ඒ වගේම හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. රාටිගල, ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ඒ වගේම හිටපු මුදල් ඇමති අලි සබ්‍රි සහ වර්තමාන මූල්‍ය මණ්ඩලයේ එදා හිටපු කට්ටිය, ඒ කියන්නේ එස්.එස්.ඩබ්ලිව් කුමාරසිංහ, ඒ වගේම වර්තමාන මූල්‍ය මණ්ඩලයේ ඉන්න ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහා, එන්න මේ සියලුම කට්ටියව නම් කළා තියෙනවා මේකේ වග උත්තරකාරයෝ විදියට. ඒ විතරක් නෙවෙයි මේකේ කියනවා ඊට පස්සේ මේ පිළිබඳව තිබෙන චෝදනා මොනවද? ඒ චෝදනා තමයි එකක් ඩොලරේ අගේ රුපියල් 203ට ෆ්‍රීස් කරලා තියා ගැනීම. ඒ කියන්නේ ඒක එතනින් එහාට යන්න නොදී පවත්වා ගැනීම. මුන්නාසලට මතක ඇති අපි මේ පිළිබඳව අපේ ආචාර්ය හර්ෂර් සීල්ලලා, ඉරාන් වික්‍රමත්නලා, කබිර අසීම්ලා දිගටම පාර්ලිමේන්තුවේදී කිව්වා මේක කරන්න එපා කියලා. අපේ පක්ෂය දිගින් දිගටම කිව්වා. නමුත් අද ඒක තමයි ඒගොල්ලන්ට නැගෙන එක චෝදනාව. දෙවෙනි එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර උපකාර ලබා නොගැනීම. ඒකත් මේ අය අපේ පක්ෂයේ සියලුම අය ආර්ථික විශේෂඥයන් ඔක්කොම ඉදිරිපත් කළා කිව්වා මේක කරන්න කියලා. එතකොට මහලුකෝට කයිවාරු ගැහුවා එදා නිවාඩ් කබ්‍රාල්ලා ඇවිල්ලා, අපිට ඩොලර් හිඟයක් නැහැ, අපිට කිසි ප්‍රශ්නයක් නැහැ, මේ ඩොලර් එකේ අද ශක්තිමත්, රුපියල අද ශක්තිමත්, මෙන්න මේ වගේ කයිවාරු ගැහුවා. අද ඒ කට්ටිය ලංකාවේ ඉන්නවද නැද්ද කියලාවත් නැහැ, ඉන්න තැනක් හොයාගන්නවත් නැති තත්වයකට නිශ්ශබ්ද වෙලා ඉන්නවා මුළු රටම කාලයි වෙරලා. එතකොට තුන්වෙනි එක තමයි මේ අවස්ථාවේදී රට බංකොලොත් අවස්ථාවේදී ඩොලර් මිලියන 500ක් මුදල් නැති වෙලාවේදී සවරින් බොන්ඩ් එකක් ගෙව්වා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙව්වා. මෙච්චර සල්ලි නැති වෙලාවේ විදේශ සංචිතයේ තියෙන සල්ලි වලින් මේ බොන්ඩ් එක ගෙව්වා. මොකද මෙතන මේ බොන්ඩ් එක ගෙවන්නේ රාජපක්ෂවරුන්ගේ සල්ලි මෙතන තියෙන්නේ. දැන් මේ රට බංකොලොත් වුනහම දැන් එකක්වත් සවරින් බොන්ඩ් ණය ගෙවන්න බෑනේ අද. ඒක නිසා තමන්ගේ සල්ලි තියෙන බොන්ඩ් එකක් ඉක්මනට ඒකට ගෙවාගත්ත සල්ලි ටික ගෙවාගෙන ඒ තමන්ගේ සල්ලි ටික බේරගත්. මෙන්න මේ කරුණු තුන තමයි අද චෝදනා විදියට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊට පස්සේ අනිත් එක මේගොල්ලෝ කියනවා මෙවැනි තත්ත්වයක් මෙන්න මේ කාරණා තුන පිළිබඳව උපදෙස් දුන්න. ඒවා පිළිබඳව වර්තමාන අපේ මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාට නියෝග කරනවා. මේ පිළිබඳව මේ තුන පිළිබඳව උපදෙස් ලබා දුන්න. පත්‍රිකා සියල්ලම උසාවියට ඉදිරිපත් කරන්නට කියනවා. අනිත් එක ඒගොල්ලෝ කියනවා මේ මූල්‍ය මණ්ඩලය මගින් මුදල් ඇමති වරුණට දුන්න සියලු වාර්තා ඉදිරිපත් කරන්නට කියනවා. ඒ කියන්නේ ඉතාමත්ම හොඳ පරීක්ෂණයකට සුප්‍රීම උසාවිය යනවා. මේ රටේ ජනතාවට දැනගත හැකි එතකොට සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයක පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත හැකි මේ කරපු අපරාධකාරයන් පිළිබඳව. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්.